ආයුබෝවන් ඔබල හැමෝම මගේ තාක්ෂණ විද්‍යසන විද්‍යා පාඩම් මාලාවට සාදරයෙන් පිළිගන්නවා මේ අපේ තාප රසායන පාඩම් මාලාවේ අවසාන පාඩම අද අපි ඔබත් එක්ක කතා කරනවා මොකද්ද ප්‍රතික්‍රියා තාපය කියන්නේ කියලා ඒ වගේම කොහොමද ප්‍රතික්‍රියා තාපේ පරීක්ෂණාත්මකව වර්ණනය කරන්න කියලා සරල පරීක්ෂණයක් භාවිත කරලා ඔබට කියලා දෙනවා හරි එහෙනම් අපි බලමු කොහොමද ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්නේ මේ ප්‍රතික්‍රියා තාපය කියන්නේ මොකක්ද කියලා අපි බලමු ප්‍රතික්‍රියා තාපය කියන්නේ මොකක්ද කියලා ඔබත් එක්ක කතා කරන්න කලින් මම බලාපොරොත්තු වෙන ඔබට යම් දෙයක් කියලා දෙන්න තුනිත රසායනික සමීකරණයක් සම්බන්ධයෙන් ඔබ මීට කලින් ඉගෙනගෙන තියෙන ඔබ කාලේ ඉගෙනගෙන තියෙන දේ නැවත ඔබට මතක් කරලා දෙන්න හරි පොඩ්ඩක් බලන්න මේ මම ලියලා තියෙන රසායනික තුනිත රසායනික සමීකරණයේ දිහා මේ තුනිත රසායනික සමීකරණයෙන් පෙන්නන්නේ හයිඩ්‍රජන් වායුවයි ඔක්සිජන් වායුව ප්‍රතික්‍රියා කරලා ජලයේ සෑදීමේ ක්‍රියාවලිය හයිඩ්‍රජන් වායුවයි ඔක්සිජන් වායුවයි ප්‍රතික්‍රියා කරලා ජලයේ සෑදීමේ ක්‍රියාවලිය තමයි මේකේ මේ දක්වලා තියෙන්නේ මේ තුලිත රසායනික සමීකරණය අපි දක්වලා තියෙන්නේ එතකොට මේ වගේ තුලිත රසායනික සමීකරණයක් කියව ඔබට වෙනවා මේකේ සමහර ප්‍රතික්‍රියක ඉස්සරහින් යම් අගයක් දාලා තියෙනවා මෙතන දෙක දාලා තියෙනවා ඊට පස්සේ මෙතන ඉලක්කමක් දාලා නැහැ ඒකෙන් අදහස් වෙන මෙතන තියෙන්නේ එක කියලා නැවත මෙතන දෙකක් දාලා තියෙනවා මොකක්ද මේ ඉලක් අගයන් වලින් කියවෙන්නේ මොකක්ද මට ඕන කරේ ඔබට අන්න ඒක කියලා දෙන්න දැන් මෙතන දෙක දාලා තියෙන එකෙන් අදහස් කරලා තියෙන්නේ හයිඩ්‍රජන් අණු මවුල දෙක ඔක්සිජන් අණු මවුලයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් ජල අණු මවුල දෙක හැදෙනවා කියන එක. මේවා ඔබ ඉගෙනගෙන තියෙනවා සාමාන්‍ය පෙළ විද්‍යාවට රසායන විද්‍යාව කොටස යටතේ. හරි. එහෙනම් දැන් අපි බලමු මොකක්ද මේ ප්‍රතික්‍රියා තාපය කියන්නේ කියලා. සම්මත තත්ත්ව යටතේදී යම් රසායනික ප්‍රතික්‍රියාවක් එහි තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන මවුල අනුපාතයන් වලට ප්‍රතික්‍රියා කිරීමේදී සිදුවෙන තාප විපර්යාසයට තමයි අපි කියන්නේ ප්‍රතික්‍රියා තාපය කියලා. හරි. දැන් අපි එහෙනම් බලමු කොහොමද රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්නේ කියලා. අපි සරල පරීක්ෂණයකින් බලමු මේක කොහොමද කරන්නේ කියලා. මේකට මම ගන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl අතර සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl එකිනෙක ප්‍රතික්‍රියා කරවලා ඒකෙදි සිද්ධ වෙන තාප විපර්යාසය අපි ගණනය කරගන්නවා. ගණනය කරගෙන ප්‍රතික්‍රියා තාපය කොච්චරයිද කියලා ගණනය කරනවා. හරි. ඔබ දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl අතර සිදු වෙන ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට පරිසරයට තාපය නිදහස් කරනවා. මේ නිදහස් කරන තාප ප්‍රමාණය කොච්චරයිද කියලා ගණනය කරගත්තොත් අපිට ASME පුළුවන් හොයන්න අදාළ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා තාපය කොච්චරයිද කියලා අපිට ගණනය කරගන්න පුළුවන්. හරි. එහෙමනම් දැන් අපි මේ පරීක්ෂණය කරන්න අපිට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා බලමු මුලින්ම. එහෙනම් මම අරගන්නවා ඝන ඩෙසිමීටරේට මවුල දෙක සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරේට මවුල දෙක වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50. ඊළඟට මම ගන්නවා ඒ සාන්ද්‍රණයම තියෙන, ඒ කියන්නේ ඝන ඩෙසිමීටරේ මවුල දෙක සාන්ද්‍රණය වෙච්ච HCl අම්ල ඝන සෙන්ටිමීටර 50. ඊළඟට මේකෙදි රිජිෆෝම් කෝප්ප දෙකක් ගන්නවා. මොකද රිජිෆෝම් කෝප්පයක් තුල තමයි අපි මේ පරීක්ෂණය සිද්ධ කරන්නේ. ඉතින් රිජිෆෝම් කෝප්ප දෙකයි ඝන සෙන්ටිමීටර 500ක විතර ධාරිතාව තියෙන මිනුම් සිලින්ඩර දෙකක් ගන්නවා. මිනුම් සිලින්ඩර එකක් යොදා ගන්නත් පුළුවන්. මම මෙතන දෙකක් ගන්නෙ. මට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකකින් මැන ගන්නයි, HCl අනිත් එකකින් මැන ගන්නයි. එකක් ගත්තොත් එහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කලින් මැන්නොත් ඒක හොඳට පිරිසිදු කරලා තමයි පිරිසිදු කරලා වේලලා අරගෙන තමයි නැවත HCl අපිට මැන ගන්න වෙන්නේ. මොකද එහෙම නැති වුණොත් මේක ඇතුළේ වැදලා තියෙන ඇතුලේ ටිකක් තියෙන්න පුළුවන් වටේ වැදිලා ඒව ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා ඒක අපේ පරීක්ෂණයේ ගණනය කිරීම වලට බාධාවක් වෙනවා. ඒ නිසා මම මිනුම් සිලින්ඩර දෙකක් අරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ උෂ්ණත්ව මානයක් ගන්නවා. සෙල්සියස් අංශක බිඳුවත් 100ත් අතර පරාසයේ තියෙන උෂ්ණත්ව මානයක් අරගන්නවා. ඒතර මෙන්න මේ බඩු ටික තමයි අපිට පරීක්ෂණය කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔබ මේ ටික සටහන් කරගන්න ඕන හොඳයි කියලා මම හිතනවා. මේ ටික සත වීඩියෝ එක නවත්තලා මේ ටික සටහන් කරගන්න. මේ තමයි පරීක්ෂණයට අවශ්‍ය කරන බඩු ටික. දැන් බලමු කොහොමද මේ පරීක්ෂණය කරන්න කියලා. මුලින්ම මෙහෙමයි. මුලින්ම අපි රිජ්බෝම් කෝප්ප දෙක අරගෙන ඒ දෙකට HCl වලින් ඝන සෙන්ටිමීටර 50කුයි අනෙක් කෝප්පෙට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඝන සෙන්ටිමීටර 50කුයි මැනලා දාගන්න.
ඊළඟට අපි උෂ්ණත්ව මානය අරගෙන මේ දෙන්නගේ උෂ්ණත්ව මැන ගන්නවා. මේ උෂ්ණත්ව මනිනකොට වැදගත් දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සලම HCl වල උෂ්ණත්වය මැන්නා. ඊළඟට උෂ්ණත්ව මානය හොඳින් හොදලා වේලලා දෙවෙනි එකේ මනින්න ඕන. මේ මේක හොදද්දී අපි විද්‍යාගාරේ තියෙන ආසුත ජලය භාවිතා කරලා තමයි මේක හොදන්න. එහෙම නැත්නම් මේ උෂ්ණත්ව මානය මේ අම්ලයට දාලා නැවත බස්මෙට දාද්දී ඒක වැදිලා තියෙන ඒකේ වැදිලා තියෙන එක ගෑවිලා තියෙන බෂ්ම මේක අනිත් එකේ තියෙන අම්ලයට එක්ක ප්‍රතික්‍රියා කරලා ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එතකොට අපේ ගණනය කිරීම ඒක බලපෑමක් ඇති කරනවා. ඒ නිසා අනිවාර්යෙන් අම්ලයේ උෂ්ණත්වය මැනලා බෂ්ම උෂ්ණත්වය මනිනකොට ඒක සෝදලා ආසුත් ජලයෙන් සෝදලා අරගන්න ඕනේ. හරි. එතකොට මෙහෙම ඔබ උෂ්ණත්ව දෙක මැනගෙන ඒ දෙක සටහන් කර ගන්නවා නම් අම්ලයේ ඍජුවම් අම්ලය දාලා තියෙන ඍජුවම් කෝපයේ උෂ්ණත්වය මැන ගන්නවා. බස්මේ දාලා තියෙන ඍජුවම් කෝපයේ උෂ්ණත්වය මැන ගන්නවා. බොහෝ විට මේ දෙක සමාන අගයක් ලැබෙන්නේ බැරි විලා හරි මේ දෙක සමාන නැති අගයක් ලැබුණොත් එහෙම ඔබ කරන්න ඕනේ මේ දෙන්නගේ මධ්‍ය අගය අරගන්නවා ආරම්භක උෂ්ණත්වයේ විදිහට. ඒක මම පසුව නැවත කියන්නම්. හරි. එහෙනම් අපි මුලින්ම කරන්නේ මොකද්ද? අම්ලයෙන් ඝන සෙන්ටිමීටර 50ක් මැල්ලා එක ඍජුවම් කෝපයකට දාගත්තා. බස්මෙන් ඝන සෙන්ටිමීටර 50ක් මැල්ලා අනිත් ඍජුවම් කෝපයට දාගත්තා. ඊළඟට මේ අම්ලයෙන් අපි මැනගත්ත ඝන සෙන්ටිමීටර 50 සහිත ඍජුවම් කෝපය අරගෙන ඒක අපි බීකරයක් ඇතුළට දාලා මෙන්න මේ වගේ සකස්ම මේ වගේ ඇටොමක් අපි හදාගන්නවා. මේ බීකරය ඇතුළට ගෙනිහිල්ලා මේ අම්ලය දාලා තියෙන ඍජුවම් කෝපය මේ විදිහට තියෙනවා. ඒක ඇතුළට අපි උෂ්ණත්ව මානයක් දාගන්නවා. ඒ වගේම මන්ත්‍යයක් දාගන්නවා මේක කලවම් කරන්න ඕන නිසා. ඊට පස්සේ මේක වහන්න කාඩ්බෝඩ් වලින් එහෙම නැත්නම් ප්ලාස්ටික් වලින් වගේ ආවරණයක් අපිට භාවිත කරන්න පුළුවන් මේ විදිහට මේක වහගන්න. රයිට්. දැන් එහෙනම් ඔන්න දැන් මේක ඇතුළේ තියෙනවා HCl ඝන සෙන්ටිමීටර 50. ඊළඟට අපි කරන්න ඕන ඊළඟ පියවර විදිහට අපි කරන්න ඕන අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50 අරගෙන ඒක ටක් ගාලා ඉක්මනින් මේකට දාන්න. ඒක ඉක්මනින් දාන්න ඕන මොකද ටක් ගාලා ශනිකව අපි මේකට දාගෙන ඊට පස්සේ මේ ආවරණයෙන් වහලා මන්ත්‍රය හොඳින් කලකන්න ඕන. මේක ප්‍රතික්‍රියාව හොඳින් සිද්ධ වෙන්න මන්ත්‍රය හොඳින් කලකන්න ඕන. ඒගම උෂ්ණත්ව මානය දිහා බලාගෙන ඉන්න ඕන. එතකොට අපිට පේනවා උෂ්ණත්වය වැඩි වෙනවා. මේ මන්ත්‍රය කලකමින් උෂ්ණත්ව මානය දිහා බලාගෙන ඉන්න. උෂ්ණත්වය වැඩි වී ගිහිනා එක්තරා උපරිම මගයකට ඇවිල්ලා නැවත අඩු වෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ යා එන උපරිම මගය තමයි අපි මෙතනදී සටහන් කරගන්නේ. මේ ප්‍රතික්‍රියාව මෙහෙම සිදු කරන ගමන් උෂ්ණත්වය ඉහළ නැගෙන එක දිහා බලාගෙන ඉඳලා එයා යන උපරිම උෂ්ණත්වය යා නැගෙන ඉහළ උෂ්ණත්වය ඉහළම උෂ්ණත්වය සටහන් කරගන්න. එයාලා ගාවෙන උපරිම උෂ්ණත්වය සටහන් කරගන්න. සටහන් කරගත්තර ගන්න ඕන. ඒක තමයි අපි කරන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ පරීක්ෂණයේ අවසානයි. ඊළඟට අපිට තියෙන්නේ ගණනය කිරීම කරන්න. අපි මේ පරීක්ෂණය සිද්ධ කරනකොට උපකල්පන දෙකක් කරනවා. පළවෙනි උපකල්පනය තමයි මේ පරීක්ෂණය සඳහා යොදා ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය සහ HCl ද්‍රාවණය කියන ද්‍රාවණ දෙකේම ඝනත්වය ජලය ඝනත්වයට සමානයි, ඒ වගේ විශිෂ්ටතාව ධාරිතාව ජලයේ විශිෂ්ටතාව ධාරිතාවට සමානයි කියලා අපි උපකල්පනය කරනවා. ඒක තමයි පළවෙනි උපකල්පනය. ඊළඟ උපකල්පනය තමයි මේ පරීක්ෂණය සිද්ධ වෙද්දී උත්පාදනය වෙන තාප ශක්තිය මේ කඩන් වාජනයටවත් පරිසරයටවත් ගමන් කරන්නේ නැහැ කියලා. කියන්නේ වාජනයෙන් ඒ තාපය උරා ගන්නෙත් නැහැ, ඒ තාපය පරිසරයට හානි වෙන්නෙත් නැහැ කියලා අපි උපකල්පනය කරනවා. ඒ කියන්නේ මේකේ උත්පාදනය වෙන සියලුම තාප ශක්තිය මේක තුල අඩංගු ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ නැගීම සඳහා පමණයි දායක වෙන්නේ කියලා අපි උපකල්පනය කරනවා. ඒක තමයි දෙවන උපකල්පනය. එතකොට මෙන්න මේ උපකල්පන දෙකට යටත් වෙලා තමයි අපි ගණනය කරන්නේ. හරි. එහෙමනම් ඔබ දන්නවා දැන් මේකේ අම්ලයක් සහ බෂ්මයක් එකිනෙක ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාව. ඒකෙන් තාපය උත්පාදනය වෙනවා. මේ තාපය දැන් අපි උපකල්පනය කරා පරිසරයට හානි වෙන්නේ නැහැ කියලා, වාජනය උරා ගන්නෙත් නැහැ කියලා. එහෙනම් මේක හැදෙන මේ සියලුම තාපේ දායක වෙනවා මේ ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ නම්. එහෙමනම් අපි ද්‍රාවණයේ ආරම්භක උෂ්ණත්වය හොයාගත්තා. දැන් ද්‍රාවණයේ අවසානයේ ළඟා වෙච්ච උෂ්ණත්වය අපි හොයාගත්තා. යා නැගපු උපරිම උෂ්ණත්වය ගන්න අපි බලාගත්ත නිසා. හරි. එතකොට දැන් අපිට පුළුවන් එහෙනම් මේ ද්‍රාවණය උරාගත්තු තාප ප්‍රමාණය කොච්චරද කියලා ගණනය කරගන්න. මේ ද්‍රාවණය උරාගත්තු තාප ප්‍රමාණය කොච්චරද කියලා අපිට ගණනය කරගන්න පුළුවන්. ඔබ ඉගෙනගෙන තියෙනවා තාපේ පාඩමේදී MCTට සමීකරණය. එතකොට මේ MCTට සමීකරණය දාලා අපිට පුළුවන් මේ ද්‍රාවණය උරාගත්තු තාප ප්‍රමාණය කොච්චරයිද කියලා ගණනය කරගන්න. එමගින් අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියාවේදී උත්පාදනය වූ තාප ප්‍රමාණය කොච්චරයිද කියලා ගණනය කරගන්න. හරි. එතකොට දැන් මේකට MCTට දානකොට අපි මෙන්න මේව දැනගෙන ඉන්න ඕනේ. MCTට දානවා නම් අපි දන්නවා M කියන්නේ ස්කන්ධය, C කියන්නේ විශිෂ්ටතාව ධාරිතාව, θ කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. මේවා අපි දැනගන්න ඕනේ. මෙයාගේ
ස්කන්ධය අපිට ගණනය කර ගන්න පුළුවන් අපි මෙයාගේ පරිමාව දන්නවා. ඒ වගේ මෙයාගේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා දැන් අපි අරගෙන තියෙනවා නේද? ඝනත්වය දන්නවා නම් පරිමාව දන්නවා නම් මේකේ තියෙන ද්‍රාවණයේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඊළඟට අපි මෙයාගේ විශිෂ්ටතාව ධාරිතාව ජලයේ විශිෂ්ටතාව ධාරිතාවට සමානයි කියලා උපකල්පනය කරලා තියෙන්නේ. එහෙනම් ජලයේ විශිෂ්ටතාව ධාරිතාව අපිට C විදිහට ගන්න පුළුවන්. ඒක උෂ්ණත්ව වෙනස විදිහට මෙයා ළඟා වෙච්ච උපරිම උෂ්ණත්වයේ මෙයාගේ ආරම්භක උෂ්ණත්වය. ඒ කියන්නේ අපි කලින් මැනගත් අම්ලයේ සහ බස්නයේ උෂ්ණ වෙන වෙනම මැනගත් උෂ්ණත්ව දෙකේ මධ්‍යයය මෙයා ළඟා වෙච්ච උපරිම උෂ්ණත්වයෙන් අඩු කරපුවාම අපිට එනවා උෂ්ණත්ව වෙනස. ඒතර ඒ ටික මෙන්න මේ සමීකරණයට දාලා මේකෙන් අපිට පුළුවන් ගණනය කරගන්න මෙන්න මේ පරීක්ෂණයේදී උත්පාදනය වුණු තාප ප්‍රමාණය කොච්චරයිද කියලා. හරි. දැන් අපි බලමු එහෙනම් මේ පරීක්ෂණයේදී අපි ලබාගත්තු පාට අංක ටික මොනවද කියලා. මුලින්ම අපි HCl අඩංගු ඍජු පොම් කප් එකත් මේ උෂ්ණත්වය මැනගත්තා. ඒක මම T1 කියලා සටහන් කරගත්තා. ඊළඟට මම ගත්තා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50 අඩංගු ඍජු පොම් කප් එකේ උෂ්ණ අඩංගු මිශ්‍රණයේ උෂ්ණත්වය එක T2 කියලා මම සටහන් කරගත්තා. මේක බොහෝ වෙලාවට සමාන අගයක් ලැබෙන්නේ එහෙම සමාන නැතුව වෙනස් එකිනෙකට වෙනස් අගයන් දෙකක් ලැබුණොත් අපි ආරම්භක උෂ්ණත්වය විදිහට ගන්න අගය අපි ගණනය කරගන්නේ මේ ලැබුණු අගයන් දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදලා. ඒ කියන්නේ යාගේ මධ්‍ය අගය අරගෙන. මධ්‍යනේ අරගෙන. ඒ දෙන්නගේ මධ්‍යනේ අරගෙන තමයි අපි ආරම්භක උෂ්ණත්වය කියන එක ගණනය කරගන්නේ. එහෙම නැත්නම් මේ දෙන්න සමාන වුණොත් ගැටලුවක් නැහැ. යාගේ ගන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට ඊළඟට මේ දෙන්නගේ අගයන් දෙක අපි එකට එකතු කරලා දෙකෙන් බෙදලා ඒගොල්ලෝගේ මධ්‍ය අගය අරගන්නවා. මම මධ්‍ය අගය සඳහා සංකේතයක් විදිහට දාගන්නවා. සිම්පල් T. ඊළඟට දෙන්න මිශ්‍ර කරනවා. මිශ්‍ර කරාට පස්සේ මිශ්‍රණයේ ළඟා වෙන උපරිම උෂ්ණත්වය අපි කොච්චරයිද කියලා මැනගන්නවා. අන්නේ උපරිම උෂ්ණත්වය මම ගන්නවා T3 කියලා. දැන් ඔබට පැහැදිලි ගත්ත පාඩංක T1 T2 සහ T3. T1 හා T2 අතරින් T1 සහ T2 එකිනෙකට වෙනස් නම් ඒ දෙන්නගේ මධ්‍ය අගය T කියලා අපි අරගන්නවා. දැන් ඔබට පැහැදිලි ඇති ගත්ත පාඩංක ටික මේක සටහන් කරගන්න මේ පාඩංක ටික ගත්ත පාඩංක ටික. හරි. ඊළඟට අපි බලමු කොහොමද මේ පාඩංක භාවිතා කරලා කොහොමද මේ මිශ්‍රණයේ ප්‍රතික්‍රියා තාපය අපි ගණනය කරගන්නේ කියලා. හරි. අපි දන්නවා දැන් HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙක අපි ඝන සෙන්ටිමීටර 50 50 ගත්තේ. මෙදෙන මිශ්‍ර කරපුවහම අපිට අවසානයේ ලැබෙන මිශ්‍රණයේ පරිමාව වෙන්නේ ඝන සෙන්ටිමීටර 100යි. අවසානයේ අපිට ලැබෙන පරිමාව වෙන්නේ ඝන සෙන්ටිමීටර 100යි. එතකොට මේ මිශ්‍රණ ඝන සෙන්ටිමීටර 100 ස්කන්ධය අපි හොයාගන්නයි දැන් හදන්නේ. අපි උපකල්පනය කරා මේ මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා. අපිට ඝනත්වය දන්නවා නම් පරිමාව දන්නවා නම් අපිට පුළුවන් යාගේ ස්කන්ධය හොයාගන්න. අපි දන්නවා ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියලා. අපි මේක දවස්ෙදී ඉගෙනගෙන තියෙනවා. නැත්නම් ඔබ ඕ ලෙවල් කාලෙදිත් මේක ඉගෙනගෙන තියෙනවා ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාවට කියලා. හරි. එතකොට දැන් අපි දන්නවා මෙතන ජලයේ ඝනත්වය අපි ගන්නෙ මේ ජලයේ ඝනත්වය මෙයා සමානයි කියලා අපි උපකල්පනය කරේ. එහෙනම් අපි ජලයේ ඝනත්වය දන්නවා ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. එතකොට මෙයාගේ ස්කන්ධය වෙන්නේ කීයද කියන එක තමයි අපිට හොයාගන්න ඕනේ. මම ස්කන්ධ දෙයම කියලා දානවා. මෙයාගේ පරිමාව අපි දන්නවා ඝන සෙන්ටිමීටර 100යි. හැබැයි අපි දන්නේ ඝන සෙන්ටිමීටර වලින්. මෙතන දෙන්නේ ඝන මීටර වලින්. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ ඝන සෙන්ටිමීටර වලින් තියන අගය ඝන මීටර වලට අරෝ ගන්න ඕනේ. එතකොට අපි බලන්න ඕන ඝන මීටර එකක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර කීයක්ද කියලා. ඝන මීටර එකක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර මෙච්චර. ඝන සෙන්ටිමීටර මෙච්චරක් තමයි ඝන මීටර එකක් කියන්නේ. එතකොට අපිට මේක කෙටි කරලා ලියා ගන්න පුළුවන්. ඝන මීටර එකක් සමානයි 10 6 වෙනි බලය ඝන සෙන්ටිමීටර කියලා. ඝන සෙන්ටිමීටර 10 6 වෙනි බලයක් ඝන මීටර එකට සමාන වෙන්නේ. මම මේක මෙහෙම දීක වැඩි නිසා කෙටි කරගන්න මෙහෙම හදාගන්න. හරි. එහෙමනම් දැන් මෙතන තියෙන මේ ඝන සෙන්ටිමීටර 100 ඝන මීටර කරගන්න නම් මොකද කරන්න ඕන? මෙයව බෙදන්න ඕන 10 6 වෙනි බලයෙන්. මෙයව 10 6 වෙනි බලයෙන් බෙදනවා කියන එකම තමයි මෙයව 10 ඍණ 6 වෙනි බලයෙන් වැඩි කරත් අපිට ලැබෙන්නේ. ඒ නිසා මම කරන්නේ මොකද? මේ 100 මම වැඩි කරනවා 10 ඍණ 6 වෙනි බලයෙන්. වැඩි කරපුවම අපිට ලැබෙන්නේ මේ අගය ඝන මීටර වලින්. එතකොට මම මෙතන දාන්න පුළුවන් ඝන මීටර කියලා. මම කරේ ඝන සෙන්ටිමීටර 100 10 6 වෙනි බලයෙන් බෙදුවා. 10 6 වෙනි බලයෙන් බෙදනවා කියන එක සමාන වෙනවා 10 ඍණ 6 වෙනි බලයෙන් වැඩි කරනවා කියන එකට. ඒ නිසා මම මොකද කරේ? 100 වැඩි කරා 10 ඍණ 6 වෙනි බලයෙන්. එතකොට මට ලැබුණා
මේ පරිමාව ඝන සෙන්ටිමීටර වලින් දීලා තියෙන පරිමාව ඝන මීටර වලින් හරි දැන් මෙතනක් ඝන මීටර තියෙන දැන් හරි දැන් අපිට ස්කන්ධය හොයා ගන්න පුළුවන් කිලෝග්‍රෑම් වලින් මොකද කරන්නේ මේක මෙහා පැත්තට අරගෙන යන්න මෙතන තියෙනවා 1000 1000 වැඩි කරන්න ඕන c වැඩි කිරීම 10 වෙන 6 වෙනි බලය හරි බලමු අපි මෙතන එනවා 1 2 3 4 5 මෙතන එනවා 1.5 වැඩි කිරීම 10 වෙන 6 දායරින් 6 වැඩි කරනවා කියන්නේ මෙතන තියෙන දශම දිට අපි අරන් යන ඉලක්කම් 6ක් ඉස්සරහට අරගෙන ගිහම 1 2 3 4 5 අපිට එනවා 0.1 kg කියලා මෙයාගේ ස්කන්ධය 0.1 kg කියලා මෙයාගේ ස්කන්ධය අපිට එනවා එහෙනම් කිලෝග්‍රෑම් වලින් 0.1 මෙයාගේ ස්කන්ධය වෙන්නේ එහෙම නැත්නම් ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් 100ක් තමයි මෙතන ස්කන්ධය වෙන්නේ මම නැවත කියන්නම් මේක හොයාගත්ත හැටි අපි මෙයාගේ ඝනත්වය දන්නවා නම් යම් දෙයක ඝනත්වය දන්නවා නම් එයාගේ පරිමාව දන්නවා නම් අපිට ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඒ හින්දා මම ගත්තා d = mv කියලා. මෙයාගේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන හින්දා මම මෙතන 10 කියලා දැම්මා. මෙයාගේ ස්කන්ධය අපි දන්නා එකට m කියලා දාගත්තා. මෙයාගේ පරිමාව අපිට ඝන සෙන්ටිමීටර වලින් දීලා තිබුණේ. මම ඒක ඝන මීටර කරගත්තා. ඒක ඝන මීටර කරන්න නම් 10 6 වෙනි බලයකින් මේ 100 බෙදන්න ඕන. 10 6 වෙනි බලයෙන් බෙදනවා කියන එකම තමයි 10 වෙනි 6න් වැඩි කරා අපිට ඉන්නේ. මෙහෙම වැඩි කරා ඊට පස්සේ මේ යගේ මේ පැත්තට අරන් ගියා. එතකොට අපිට එනවා මේ විදිහට 1000 වැඩි කිරීම 100 කියලා. ඒ දෙන්න වැඩි කරාට පස්සේ මේ නාගය 10 අපිට එන්නේ ලක්ෂයක් කියලා ඉන්නේ. එතකොට මේ ලක්ෂය වැඩි කිරීම 10 වෙන 6 තියෙන්නේ. 10 වෙන 6න් වැඩි කරනවා කියන්නේ මෙතන තියෙන දශම දිට ඉලක්කම් 6ක් ඉස්සරහට අරන් යන එක. එහෙම අරන් ගියපුවා අපිට එනවා 0.1 කිලෝග්‍රෑම් කියලා අපිට ආවා මෙයාගේ ස්කන්ධය. දැන් උන් අපි හොයාගත්තා මේ මිශ්‍රණයේ ස්කන්ධය. මිශ්‍රණයේ ස්කන්ධය අපි හොයාගත්තා. හරි එහෙමනම් දැන් අපි මිශ්‍රණයේ ස්කන්ධය දන්නවා මිශ්‍රණයේ විශිෂ්ටතාව ධාරිතාව අපි දන්නවා 4200 කියලා ජලයේ යගෙම තමයි කියලා අපි උපකල්පනය කරපු නිසා දැන් අපිට පුළුවන් එහෙනම් මේ ප්‍රතික්‍රියාවේදී පිටවෙච්ච තාප ප්‍රමාණය කොච්චරයිද කියලා ගණනය කරගන්න හරි දැන් එහෙනම් අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියාවේදී පිටවුණු තාප ප්‍රමාණය ප්‍රතික්‍රියාවේදී පිට කරපු තාප ප්‍රමාණය සමාන වෙනවා මේ ද්‍රාවණයේ ඒක අඩංගු වෙලා තියෙන ද්‍රාවණයේ උරාගත් තාප ප්‍රමාණයට එහෙමනම් ද්‍රාවණයේ උරාගත් තාප ප්‍රමාණය අපිට හොයා ගන්න පුළුවන්. මිශ්‍රණයේ උරාගත් තාප ප්‍රමාණය නැත්නම් ද්‍රාවණයේ උරාගත් තාප ප්‍රමාණය අපිට ගණනය කර ගන්න පුළුවන්. mc t නදා. දැන් අපි මිශ්‍රණයේ ස්කන්ධය හොයාගෙන තියෙනවා කිලෝග්‍රෑම් 0.1 කියලා මම ඊයගේ මෙතනට දානවා 0.1 kg කියලා ඊළඟට අපි මිශ්‍රණයේ විශිෂ්ටතාව ධාරිතාව හොයාගෙන දෙනවා 4200 කියලා හොයාගෙන ඉන්නේ අපි දන්නවා ජලයේ අපි උපකල්පනය කරලා තියෙන්නේ ජලයේ විශිෂ්ටතාව ධාරිතාවට සමානයි කියලා එහෙනම් මෙයන් විශිෂ්ටතාව ධාරිතාව වෙන්නේ ජලයේ ජලයේ විශිෂ්ටතාව ධාරිතාවේ 4200 තමයි ඊළඟට අපි උෂ්ණත්ව වෙනස මෙතන අරගෙන T3 ඍණ T1 කියලා මේ T3 ඍණ T කියලා අපි ගත්තේ මේ T කියලා කියන්නේ අපි අර මුලින්ම HCl වලයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලයි වෙන වෙනම මැනගත් උෂ්ණත්ව දෙකේ මධ්‍යකය. ඒක තමයි අපි ආරම්භක උෂ්ණත්වය විදිහට ගන්නෙ. එහෙමනම් දැන් අපි ස්කන්ධය දන්නවා, විශිෂ්ටතාව ධාරිතාව දන්නවා, උෂ්ණත්ව වෙනස දන්නවා. එහෙනම් අපිට මෙතනින් පුළුවන් උරාගත් තාප ප්‍රමාණය හොයාගන්න. මම මේක H කියලා ගන්නවා. ඒක ඔබට හොයාගන්න පුළුවන්. මේක මේ අගයන් ටික සුළු කරලා ඔබට සංඛ්‍යාත්මක අගයන් ගන්න පුළුවන්. හරි දැන් අපි ප්‍රතික්‍රියාවෙන් පිටවෙච්ච තාප ප්‍රමාණය කොච්චරයිද කියලා ගණනය කරගත්තා. දැන් අපි ප්‍රතික්‍රියාවේ පිටවුණු තාප ප්‍රමාණය දන්න නිසා දැන් අපිට පුළුවන් ප්‍රතික්‍රියා තාපය හොයාගන්න. ඒ නිසා අපි දැන් බලමු මේ ප්‍රතික්‍රියාවට අදාළ තුත් රසායනික සමීකරණය අරගෙන ඒකේ මොන මොන අනුපාත වලින්ද මේ මවුල HCl මවුල කීයක් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කීයක්ද ප්‍රතික්‍රියා කරන්න කියලා මුලින්ම බලමු. එතකොට මේ තියෙන්නේ අදාළ රසායනික ප්‍රතික්‍රියාවේ තුලිත රසායනික සමීකරණය. එතකොට ඔබට මේක දිහා බැලුවම තේරෙනවා HCl අමුණ මවුල එකක් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බාෂ්ම මවුල එකක් ප්‍රතික්‍රියා කරලා තමයි NaCl මවුල එකක් සහ H2O මවුල එකක් හැදිලා තියෙන්නේ. එතකොට මේ තුලිත රසායනික සමීකරණයට අනුව මෙයා ප්‍රතික්‍රියා කරනකොට මේවා මවුල එකක් එක්ක මේ මවුල එකක් ප්‍රතික්‍රියා කරන්න ඕනේ. දැන් අපි එහෙනම් බලමු. දැන් අපි මේ කරපු පරීක්ෂණයේදී අපි HCl වලින් කොච්චර මවුල ප්‍රමාණයක් ගත්තද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් කොච්චර මවුල ප්‍රමාණයක් මේකට අරන් තියනවද කියලා. මේ ගත්ත ද්‍රාවණ දෙකේම සාන්ද්‍රණ සමාන නිසා
සමාන පරිමාවලින් ගත්ත නිසා එකක තියෙන මවුල ගාන ගණනය කරගත්තම ඒක තමයි දෙකේම තියෙන්නේ කියලා අපිට ගන්න පුළුවන්. මොකද දෙන්නගේම සාන්ද්‍රණ සමානයි, ගත්තු පරිමාව දෙකත් සමානයි හින්දා. හරි. ඔබ දන්නවා මෞලිකතාවය. එහෙම නැත්නම් සාන්ද්‍රණය කියලා කියන්නේ යම් ද්‍රාවණයක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. එහෙම නැත්නම් මෞල ප්‍රමාණය ඒ ද්‍රාවණේ පරිමාවෙන් බෙදපුවාම අපිට ලැබෙන අගයට කියලා. එතකොට දැන් අපිට මේකේ මේ අපි ගත්ත ද්‍රාවණ දෙකේම සාන්ද්‍රණය විදිහට අපිට ලැබිලා තියෙන්නේ ඝන ඩෙසිමීටරේට මවුල දෙකක්. එතකොට ඝන ඩෙසිමීටරේට මවුල දෙකක් වෙච්ච ද්‍රාව සාන්ද්‍රණය වෙච්ච ද්‍රාවණයක් අපි අරන් තියෙන්නේ. මෞලිකතාවයේ ඝන ඩෙසිමීටරේට මවුල දෙකක් වෙච්ච ද්‍රාවණයක් අපි අරන් තියෙන්නේ. එයාගේ අඩංගු මවුල ප්‍රමාණය තමයි අපිට හොයාගන්න ඕන. ඒ කියන්නේ එයාගේ අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. ඒත් එයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර 50. හැබැයි මෙතන දීලා තියෙන්නේ ඝන ඩෙසිමීටර වලින් නිසා මේ ඝන සෙන්ටිමීටර 50 ඩෙසිමීටර කරගන්න ඕන. අපි දන්නවා ඝන සෙන්ටිමීටර 1000ක් තමයි ඝන ඩෙසිමීටර එකක් වෙන්නේ. ඒ නිසා මේ 50 මම 1000ෙන් බෙදනවා. එතකොට මට එයාගේ පරිමාව ඝන ඩෙසිමීටර වලින් හම්බ වෙනවා. ඊට පස්සේ මම දැන් මේ විදිහට එයාගෙන් ටික දාගත්තා. ඊළඟට මම මෙයාගේ මෙයාගේ පරිමාවයන්ගේ මෙහාට අරන් යනවා 1000 50 පිටීම 1000 කියන එක මෙහාට අරන් යනවා. ඒක සුළු කරගත්තම මට ලැබෙනවා 10න් 1යි මවුල කියලා. එහෙම නැත්නම් මට ඒක ලියා ගන්න පුළුවන් මවුල දශම 1යි කියලා. එහෙනම් මේ ප්‍රතික්‍රියාවට අපි ගත්ත පරිමාව ඇතුලේ තිබිලා තියෙන්නේ HCl මවුල දශම 1යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දශම 1යි. එතකොට මිස් HCl මවුල දශම 1යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දශම 1යි ප්‍රතික්‍රියා කරපුවාම තමයි අර අපි කලින් ගණනය කරගත්ත තාපය පිට වෙලා තියෙන්නේ. අපි කලින් ගණනය කරගත්ත තාපය පිට වෙලා තියෙන්නේ HCl මවුල දශම 1යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දශම 1යි ප්‍රතික්‍රියා කරලා. එහෙනම් අපිට මේ ප්‍රතික්‍රියා ප්‍රතික්‍රිය තාපය හොයාගන්න නම් අපි හොයාගන්න ඕන HCl මවුලෙහි කුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලෙහි කුයි ප්‍රතික්‍රියා කරපුවාම පිට වෙන තාප ප්‍රමාණය. දැන් අපි අර කලින් කරපු පරීක්ෂණේ කියන්නේ අපි කරපු පරීක්ෂණයේදී පිට වුණු තාප ප්‍රමාණය විදිහට අපිට ගණනය කරගත්තම ලැබෙන මෙන්න මේ අගය. දශමික වැඩි කිරීම, R200 වැඩි කිරීම, T3 ඍණ T කියන අගය ලැබුණි. මේක අපිට සුළු කරගත්තම පුළුවන් ගන්න 420 T3 ඍණ T ජූල් කියලා. මේ කියන්නේ අපිට ජූල් වලින් ජූල් කියලා අපිට මෙහෙම ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා තාපය වෙන්නේ HCl මවුලෙහි කුයි NaOH මවුලෙහි කුයි ප්‍රතික්‍රියා ක්‍රියා කරපුවාම පිට වෙන තාපය. ඒ නිසා මේ අපිට ලැබිලා දෙන්නේ HCl මවුල දශමෙහි කුයි NaOH මවුල දශමෙහි කුයි ප්‍රතික්‍රියා කරපුවාම පිට වෙන තාපය. මවුල එක බැගින් ප්‍රතික්‍රියා කරපුවාම පිට වෙන තාපය හොයාගන්න නම් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේ ලැබුණු තාපය අගය මේ ලැබුණු අගය බෙදන්න ඕන මවුල දශම 1. එහෙම බෙදපුවාම අපිට එන ප්‍රතික්‍රියා තාපය මවුලයට ජූල් කියලා මේ විදිහට අපිට ලැබෙනවා. මේ මවුල අපි සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා තාපය තියන්නේ මවුලයට කිලෝ ජූල් වලින්. ඒ නිසා අපි මේ අගය මවුලයට ජූල් වලින් තියන අගය 1000න් බෙදලා මවුලයට කිලෝ ජූල් බවට පත් කරගමු. මේ ආපු අගය 1000න් බෙදලා මවුලයට කිලෝ ජූල් බවට පත් කරගමු. එතකොට අපිට මේ ප්‍රතික්‍රියා තාපය මවුලයට කිලෝ ජූල් වලින් ලැබෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ ආපු අගය 1000න් බෙදන්න ඕනේ. ඒ බෙදුවාම අපිට එයාගේ ප්‍රතික්‍රියා තාපය මවුලයට කිලෝ ජූල් වලින් ලැබෙනවා. මම හිතනවා අද වීඩියෝ එක නැරඹීමෙන් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති මොකද්ද ප්‍රතික්‍රියා තාපය කියන්නේ, ඒ වගේම ප්‍රතික්‍රියා තාපය කොහොමද පරීක්ෂණාත්මකව ගන්නේ කරන්නේ කියලා. එහෙමනම් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔබ හැමදෙනාම ස්තුතියි.